විපුල මේ අනුකුමාර සහෝදරයා ඇත්තම දැන් අනුකුමාර සහෝදරයා කියන්නේ ලංකාවේ දැන් ජනප්‍රියම පුද්ගලයෙක්නේ. දැන් එතුමා යන යන හැම තැනකදීම ජනප්‍රිය කතාබහට ලක් වෙන පුද්ගලෙක්. ඒ වගේම මේ එතුමා හරි ආකර්ෂණීය පුද්ගලෙක්. ඉතින් එතුමා මේ වැදගත් කිව්වා තරුණයන්ට රට බාර දෙන්න ඕන කියලා. ඇත්තටම තරුණයන්ට රට බාර දීම සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද? ඔව් දැන් ඒක තරුණයන්ට රට බාර දෙනවා කියන එක ඒක ඇවිල්ලා ඇත්තම ගත්තොත් මේ ඒ කියන්නේ ප්‍රචාරක උපක්‍රමයක් දීප්තිර මතක ඇති 94 මැතිවරණයේ මේ ගහපු ප්‍රධාන පෙළේ සටන් පාඩයක් තමයි යෞවනයේනි හෙටනුව අද මේ රට වාර ගන්න. හරි. ඒක තමයි සටන් පාඩය. ඒක කියන්නේ ස්පිසානා ඇමතිවරයා තමයි මම හිතන්නේ නිර්මාණය කරේ හෙටනුවේ අද රට බාර ගන්න. පස්සේ ඒ බාර දුන්නා. ඒ වෙලාවේ බාර දුන්නා. හිතරම කිව්වොත්. ඒ වෙලාවේ කමන්නේ මම කියන්නේ 94 කමක් නැහැ කියන්නේ ආර්ථිකයත් හොඳයි. ඒ කියන්නේ රාජ්‍ය තිබුණා. හොඳ යන්ත්‍රය හොඳයි. රාජ්‍ය යන්ත්‍රණය තිබුණා. ඒ කියන්නේ නිල බලතන්ත්‍රය විධිමත් ලෙස තිබුණා. ඒ කියන්නේ නිල බලතන්ත්‍රය බිඳ වැටලා තිබුණා. ඒ වෙලාවේ මම හිතන්නේ රාජ්‍ය සේවය ලක්ෂ 7ක් විතර හිටියේ. ඒ සියලුම සේවාවලට අර්ථයක් තිබුණා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් රැකියාව වලට බඳව ගන්න රැකියාව ඒ කියන්නේ රැකියා දීම කියන එක මේ දේශපාලන පොරොන්දුවන් නිසානේ. ඒ වෙලාවේ නෑ. ඒ වෙලාවේ යම් විදිහක ඒ හැම සේවා කණ්ඩයකටම කළ යුතු රාජකාරියක් තිබුණා ඒ අවස්ථාවේ. හරි එහෙම එකක් හම්බුනේ. හරි ඒක රාජ්‍ය රටේ ආර්ථිකයත් හොඳයි 100ට මම හිතන්නේ 115කට වැඩි රජයේ ආදායම දළ දේශ නිෂ්පාදනයට සාපේක්ෂව. ඒ සංචිත තිබුණා ඒ වෙලාවේ අර මේ ප්‍රේමදාස මහත්තයාගේ අර ගාමන්ට් ෆැක්ටරි ඒ ගමට ප්‍රාග්ධනය ගිහිල්ලා යම් විදිහක ඒ කියන්නේ රටේ ආර්ථික හොඳ වර්ධන වේගයක් තිබුණා ප්‍රේමදාස මහත්තයා මැරිලා හිටියට ශක්තිමත් ආර්ථිකයක් තිබුණේ. හරිද එතකොට යුද්ධය ගත්තත් සම්පූර්ණ ඒ වෙලාවේ නැගෙනහිර පළාත නිදහස් කරගෙන තිබුණා. කවුද මට මතක හැටියට මේ ඒ වෙලාවේ හිටියේ අර අනුරාධපුරයේ බෝම්බෙට අහු වෙලා නැති වුණේ මේ නෑ ජානකපෙරා. එතකොට ජානකපෙරාට නැගෙනහිර මුදවගෙන උතුරේ විතරයි තිබුණේ. එතකොට ශක්තිමත් ආර්ථිකයක් ඒ වෙලාවේ. එතකොට ඔය මේ MFA එක තමයි මල්ටි ෆයිබර් අරේන්ජ්මන්ට් කියන එක තමයි ලංකාවට කෝටා දෙන එක තිබුණේ. එතකොට ඒ තරුණාසහන කොමිසම විසින් අර කරන නිර්දේශයන් මත ඒ කියන්නේ ලංකාවේ ගමට ප්‍රාග්ධනය යන්න ඕනේ කියන එකත් එක්ක තමයි කෝටා ප්‍රමාණය ලංකාවට ආවේ. එතකොට ඒ වෙලාව GLP එහෙම බොහොම සාධාරණ කෝටා එහෙම බෙදලා දුන්නා ඒ වෙලාව. ඒ වෙලාව GLP ඇවිල්ලා ඊට පස්සේ ඒක හොඳටම ගියා. ඔව්. ඉතින් ඒ වෙලාවේ ගැටලුවක් නැහැ. දැන් අපි ගත්තොත් ප්‍රංශයේ ගත්තොත් ප්‍රංශයේ තරුණෙක් ගත්තා. හරි ඉතාලියේ තරුණ කාන්තාව. හැබැයි ඒ රටවල් වල ගැටලුවක් නැත්තේ රාජ්‍ය තියෙනවා දීප්ති. යන්ත්‍රය වැඩ කරනවා. රාජ්‍ය යන්ත්‍රණය තියෙනවා. ඒ කියන්නේ අපි රාජ්‍යය පවත්වාගෙන යන්න තමයි తాවකාලිකව ආණ්ඩුවක් පත් කරන්නේ. අර මේ දෙක අතර ඒ සංවර්ණ තුලන ලක්ෂණේ තිබුණා ඒ කාලේ. දැන් වෙද්දි රාජ්‍ය ඉවරයි. හරි සම්පූර්ණයෙන්ම රාජ්‍ය බිඳ වැටලා තියෙනවා. ඒතකොට මේ රාජ්‍යයත් ගොඩනගාගෙන යා හැකි දේශපාලන තන්ත්‍රයක් තමයි අවශ්‍ය. තොර ඒ දේශපාලන තන්ත්‍රය ජවිපේ පරිණත නැහැ. මොකද ජවිපේ පරිණත නැහැ කියන්නේ දැන් ජනතාවේ මුක්ති පෙරමුණ රජයේ සේවා කණ්ඩ දේශපාලනට ගේන්න පුළුවන් කියන්නේ මේ ඒ කියන්නේ රාජ්‍ය සේවය බිඳ වැටලන්නේ. තොර රාජ්‍ය සේවය බිඳ වැටුණු එකක් මේකත් හදාගෙන යන්න තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ අපිට බස් එක හොඳට තියෙනවා නම් ටිකක් පළපුරුද්දෙන් ඩ්‍රයිවර් කෙනෙක් ගත්තා ප්‍රශ්නයක් නැහැ. තොර බස් එක යන්න පුළුවන්. දැන් බස් එකක් කැඩිලා තියෙනවා. තොර ඒකයි මෙතන තියෙන ගැටලුව. ඒ කියන්නේ ඒගොල්ලෝ කොයි වෙලාවකවත් දැන් මම කියන්නේ JVP එක කියනවා නම් දැන් රාජ්‍යාන්තර රාජ්‍ය බිඳ වැටලා තියෙන්නේ බිඳ වැටලා තියෙන්නේ අපිම තමයි මොකද අපේ මේ වෘත්තීය සමිති තියෙන්නේ ගුරු වෘත්තීය සමිති අපේ වගේ අපේ වෘත්තීය සමිති දාලා මේක රාජ්‍ය බිඳ වැටලා තියෙන්නේ ඉතින් ඒගොල්ලෝ ඒක මේ දෛනිකව ප්‍රහාරාත්මක වශයෙන් විවිධ උද්ඝෝෂණ වැඩ වර්ජන හරහා දවසින් දවස ආකර්මණය කරනවා ආකර්මණය කරලා විශ්වවිද්‍යාලවල ගත්තොත් දැන් මාසෙකට වඩා මේ වර්ජනයක් කරනවා ලෝකේ කිසිම රටක වර්ජනය කරන්න බෑ ඒ වර්ජනය කරන දවසට වැටුප් ගෙවන්නේ. එංගලන්තයේදී ඇහුවොත් ඇයි ඕගොල්ලෝ ස්ට්‍රයික් කරන්නේ නැත්තේ කියලා ලොකු ප්‍රශ්න තිබුණා. ඒකට ඒගොල්ලෝ කියන්නේ අපිට මේ දවස් එෆෝර්ඩ් කරන්න බෑ. ස්ට්‍රයික් කරන්න ඕන. හැබැයි අපිට එෆෝර්ඩ් කරන්න බෑ. හැබැයි ලංකාවේ ඒ කියන්නේ නව ලිබරල් වාදයට ඕන එකක ඕන විදිහට ස්ට්‍රයික් කරන්න පුළුවන් පඩි කියනවා. ඒක
නවලිබරල්වාද මතන වෙඩ්රි කේක් වගේ කෙනෙකුයි මිල්ටන් ප්‍රීඩ්මන් වගේ කෙනෙකු ලංකාවට ගෙනලා උගන්වන්න ඕනේ මෙහෙ මෙහෙම එකක් තියෙනවා කියලා ඊට පස්සේ කියන කට්ටිය කවුරු හරි පොදු ජයගොඩ හරි කාට හරි කෙනෙකුට කියන්න ඕනේ පැහැදිලි කරන්න කියලා පැහැදිලි කරන්න එතකොට හරි දැන් අනිත් කැලේ තමයි තරුණය ඔව් ඇත්තටම මොකද ඔයා හිතන්නේ දැන් දැන් උදාහරණකට මම පොඩ්ඩක් විතර පැහැදිලි කරන්නම් දැන් ඔබත් දන්නවා ඇති පහුගිය අවුරුදු මම හිතන්නේ 20ක වගේ කාලේ ඉඳලා යුද්ධයත් එක්ක 2005න් පස්සේ ඔබ දන්නවා 2015 වෙනකන් ජාතිකවාදී රජ කරා එතකොට ජාතිකවාදී අර වෙන සමාජ ක්‍රමයේ පිළිබඳව තරුණ අයට ලොකු අවබෝධයක් ලැබුණේ නැහැ ඊළඟට වෙළඳපොළ බලවේග දියුණු වෙන්න ගත්තා වෙළඳපොළ විසින් තමයි මිනිස්සුන් මෙහෙවන්නේ පරිභෝජනවාදී එතකොට ඔබ විශ්වාස කරනවාද මේ තරුණ පරම්පරාවකට සමාජය පිළිබඳව ඓතිහාසික විග්‍රහයක් පාසලෙන් හෝ වෙනත් ක්‍රමයකින් බහුතරයකට හැමෝටම නැවි වුණා. එහෙම ඇවිල්ලා තියෙනවද? ඒ කියන්නේ මම මේ අහන්නේ දැන් අපි පියුමිහන් සමාජයට හරි දිනිති වල්ගමට හරි රට බාර දෙන්න ගියොත් මොන වගේ තත්ත්වයක් උදා වේවිද? ඔව් දැන් ওই ප්‍රශ්නෙට මෙහෙම ප්‍රවේශයක් ගන්නම්කෝ. දැන් අපි JVP එක තරුණයෝ කියනවනේ. සාමාන්‍යයෙන් රට අටේ අපි පිළිගන්න එකක් නේ මේ තරුණයෝ කියන්නේ සාමාන්‍යයෙන් ඔය පළාත් පාලන ආයතන බඳවාගෙනම තරුණ යෝජනා එකපා ඒ කියන්නේ අවුරුදු 18ත් 25ත් අතර. එතකොට දැන් ඔය කියන එකේ කවුරුත් නැහැනේ. දැන් අනුර කුමාරට මම හිතන්නේ 55ක් විතරයි. ගාමිණිසානාගේ මැරෙනකොට 52යි. ඒක. ගාමිණිසානාගේ කියන්නේ මේ තරුණයෙකුට රට බාර දෙන්න කියලා. හරිද? ගාමිණිසාන මැරෙනකොට 52යි. හරි. එතකොට දැන් මේ අනුර කුමාර 56යි. ටෙල්ලෙන්සිල්ලා මම හිතන්නේ රනිල් වික්‍රමසිංහට වඩා වැඩිමයි. හරි මේ මේකල් මේගොල්ලෝ ඩයිනාලා අර එහෙම හිටියට මේගොල්ලෝ උතරම වයසක් කට්ටිය. ඔව්. හරි. ඔව්. ආ ෂුවර්මද කියන්නේ එහෙම. නැත්නම් මට පේන්නෙම නෑනේ දැන් අපේ නම් කොණ්ඩ සුදු වෙලානේ. ඒගොල්ලෝ කොණ්ඩ කිසි කෙනෙක් සුදු නෑනේ. මොකද ඒගොල්ලෝ වැඩිපුර ඉන්නේ රස්සීමෙන් පස්සේ ආය සැලොන් එකට යන්නේ. දැන් අපිට වෙලා අපිට එහෙම යන්න සල්ලිත් නෑ. හරි අපිට යන්න තිබ්බා නම් හොඳයි. හරිද මේගොල්ලෝ ටක් ගාලා සැලොන් එකට ගිහලා මූණ හදාගෙන ලප කපලා අර මේ කරලා අර ෆවුන්ඩේෂන් ගාලා මේ මේ විතරපටින් නළු වගේ නෙන්නේ. එහෙම අපිට කරගන්න බෑ. එහෙම වෙනකට ඉරිසියාද? නෑ නෑ මගේ මගේ ඉරිසියාවක් නෑ. ඒක සීදු ඉරිසියාවක් නෑ. මම කියන්නේ ඔක්කොම ලස්සන ඉන්න ඕනේ. ඔකෝල් පැටව වගේ. හරි. දැන් ඒක තමයි ඔක්කොම ලස්සනයිනේ. ඉතින් ඒ ලස්සන උන පමණටම බෑ මේ රටක් පාලනය කරන්න. ඒක රට පාලනය කරනවා නම් ඒ පාලනය කරන ක්‍රම සම්බන්ධව ටිකක් විධිමත්ව හදාරන්න ඕනේ. ඒක ඒකයි අපි කියන්නේ මේ කියන්නේ. දැන් තරුණයෝ ගේ මොකද දැන් තරුණයෝ තරුණයෝ නම් ඉන්න ඕනේ ඒ වයස කාණ්ඩේනේ. ඒතර ඒ වයස කාණ්ඩේ ඉන්න තරුණයෝ කරන දේවල් අපිට පේනවනේ. ඒ අය අපි ගත්තොත් එහෙම අර ඒ ඒ ලංකාවේ අධ්‍යාපනය විශාල වශයෙන් බිඳ වැටලා තියෙනවා. ඒ කියන්නේ මේ 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 අප ටියුෂන් ක්‍රමයක් එක්ක ඒ කියන්නේ ළමයිව පුහුණු කරලා තියෙනවා. දැන් ප්‍රශ්න ඒ කියන්නේ වැඩිවෝ නැහැ. දැන් ගත්තොත් ෂෝට් නෝට් පොත් තියෙනවා ගන්න. අන්න ඔව් තියෙනවා තියෙනවා. හරි. එතකොට අරසයි බුක්ෂොප් එකේ වැඩියෙන්ම තියෙනවා. වැඩියෙන්ම තියෙන ෂෝට් නෝට් බුක්. ඒතකොට අධ්‍යාපනය කියන එකෙන් අර ඉන්ටර්නලයිස් කරගන්න දෙයක් නැහැ. දැන් ළමයෙක් එක කතා කරනකොට අපිට තේරෙනවා ඒ ළමයාට කිසි දැනුමක් නැහැ. ඔයාටත් මතක ඇති අපි යම් ප්‍රොජෙක්ට් එකක ඉන්නකොට අපි විශ්වවිද්‍යාලවල අලුතෙන් පාස් අවුට් වුණු කට්ටියත් එක්ක වැඩ කරා. ඒතකොට අපි ඒ පොල් දේශපාලන විද්‍යාව කරපු අය ළමයෙක්ගෙන් අපි අහනකොට ක්ලාස් එකක් තිබුණානේ යාට. ෆස්ට් ක්ලාස්. අපි අහනකොට ජයද උයන්ගොඩ දන්නවද කියලා දන්නේ නැහැ කිව්වා. ඔව් ඒක ලැජ්ජාවට කාරණා. අපිටත් ලැජ්ජාවට. අපිටත් ලැජ්ජාවට. ඊට පස්සේ අහුව ඔයා ගුණදාස සම්ප්‍රසේකේ නව කතා කරද්දී ඒව නම් කියවලා නැහැ කිව්වා. හරි එතකොට එහෙම විශ්වවිද්‍යාලෙන් වල එලියට එන කට්ටියත් එහෙමයි. හරි ඒ කියන්නේ එහෙම දැන් මේක මේ හරස්කඩ මේ අපි මේ අපිට ඕනේ ඉඳ ඉඳ කියන එක නෙවෙයි කෙනෙකුට පරීක්ෂා කරන්න පුළුවන් අපි මේ කෙනෙකුට පරීක්ෂා කරන්න පුළුවන්. එහෙම ඒ කියන්නේ පරිණත තරුණ පිරිසක් නෑ. දැන් අපි ගත්ත සරත් තමුණුගම කියනවා එයා ලංකාවේ සිවිල් සේවයට එනකොට එයාගේ වයස අවුරුදු 23යි කියලා. හරි. එතකොට මේ අවුරුදු මම හිතන්නේ මේ 35යි අයෝජන ඉන්ස්ට. මේ වයිස් චාන්සල වෙනකොට ඒ යුගයේ තුල එහෙම අය හිටියා. හරි. ඒ කියන්නේ සම්පූර්ණ ඒ කියන්නේ මේ වගේ අර විෂුවල් කල්චර් ගන්න නැති තමගේ වැඩේට ඩෙඩිකේට් වෙච්ච යුගයක් එක නේ. එහෙම යුගයක් කියන්නේ ප්‍රබුද්ධ යුගයනේ. ඔව්. දැන් එහෙම නැහැ. ඒ නිසාම තමයි වෙලා තියෙන දීප්ති දැන් අපි ගත්තොත් එහෙම දැන් අලුතෙන් ඔය අපිට තාම කියන්න වෙලා තියෙන ලංකාවේ කවුද කියන්නේ කො ස්ටෑන්ලි තම්බයියා හරි ගණනාත ඔබේසේකර හරි එච්.එල්. සෙනවිරත්න හරි මේ ලෙස්ටි ගුණවර්ධන හරි කේනෝ ධර්මදාස හරි ඒ අය කීපු පරිශ්‍රයෙන් අපිට කරන්න තියෙන්නේ මෑත කාලිනෝ කීප දෙනෙක් ඉනෝ සඳගෝමි කෝපරේවා වෙන්න පුළුවන් වගේ කීප දෙනෙක් ඉන්නවා. හැබැයි මේ මේ ඒ කාලේ ඉඳන් දැන් ගත්තොත් ඒගොල්ලෝ අවුරුදු 85ට වඩා වැඩි කට්ටියනේ. අපිට පේන්නේ නැහැ නේද මේ 60 ගණන් වල ඒ ජෙනරේෂන් එකේ ඒ කියන්නේ මේ අඩුම ගානේ මේ ඒ කියන්නේ ඔයුපික ඔක්ස්ෆෝඩ් යුනිවර්සිටි ප්‍රෙස් හරි ඔය ලෝකේ තියෙන ඉහළම මට්ටමේ රුත්ලජ් හරි ඔය මොකක් හරි අය ගහන පොත් ගහලා අපේ ලංකාවේ අයගේ
කුමනෝ වේතුකට ලංකාවේ අධ්‍යාපන ක්‍රමයයි මේ තෝරා ගැනීම ක්‍රියාවලිය විභාග ක්‍රියාවලිය මේ ඔක්කොම නිසා මම හිතා රට විනාශ වෙලා තියෙනවා. මම හිතා ඔබට මතකද දන්නේ යම් කිසි කාලෙක මිට අවුරුදු 3-4 වරුදී ඇක්සිඩන්ට් එකක් වුණා. ඒ ඇක්සිඩන්ට් එක උනේ අර වෙසල් වාහනයක් එලෙව්වා වෛද්‍යවරියක්. ඒ වෛද්‍යවරිය ඔක්ස්ෆර්ඩ් වල ENT ස්පෙෂලිස්ට් කෙනෙක්, ඒ කියන්නේ මේ FRCS එකට උගද කල්ලා ඇවිල්ලා. ඇයට පස්සේ අවවාද කළා, රෝමය කළා, ඒකේ මැරෙනවා එක්කෙනෙක්. එතකොට දැන් ඔයා මේට ඉස්සෙල්ලා අවුරුදු 40කට උඩදී ඔයා අහනවාද ඒ වගේ විශේෂඥ වෛද්‍යවරු වාහන බීලා බියර් බීලා වැඩි වෙලා ගිහිල්ලා වාහන හැපෙනවා. මම කියන්නේ මේ සමස්ත චිත්‍රය ඇතුලේ තියෙනව නේද මේ හැමෝම ඒ අවශ්‍ය පරිණත භාවයේ අරගන්නේ නැහැ ඉස්සර වගේ කියලා. ඒක තමයි භයානකම. කියන්නේ අපිට රට බාර දෙන්න පුළුවන් මට්ටමේ, කියන්නේ ඒගොල්ලෝ එහෙම කුසලතාවයක් පෙන්වන්නේ නැහැ. කියන්නේ දැන් අපි හිතමු මොනවා හරි දෙයක් ගැන සීරියස් ස්ටඩි කරලා දැන් පාර්ලිමේන්තු කතාව බලන්නකෝ. පාර්ලිමේන්තු කතාවල දැන් ඔය පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් නිහල් සෙනවිරත්න එයාගේ, කියන්නේ පාර්ලිමේන්තුවේ හිටපු හොඳ ඔරේටර්ස්ලා ගැන ලියලා තියෙනවා. ඒ කියන්නේ එයා ලියපු ලිපි එක. ඒතකොට ඒ ලිපියේ එයා කියන දේ තමයි පාර්ලිමේන්තුවේ පරිහානිය එයාට හිතාගන්න බෑ කියලා. කියන්නේ මේ මෙතන තමයි නීති හදන තැන. ඒතකොට මෙතන නීති හදන තැනට නීති හදන්න පුළුවන් මට්ටමේ මිනිස්සු නෑ කියලා. නෑ ඒක හින්දානේ රනිල් වික්‍රමසිංහ මහත්තයර තනියෙන් මැච් එක ගහන්න පුළුවන් ওই විදියට. ඒක දැන් එතුමා කියන කිසි දෙයක් මේගොල්ලෝ බලන්නේ නෑ, කියවන්නේ නෑ, දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ යත් තීන්දුවක් කරන් තියෙන හැමෝත් එක්ක කතා කරන්න ඕනේ, වැඩේ කරනවා. ඒක ඇන්ටි ඩිමොක්‍රසි නෙවෙයි, වැඩක් නැහැ කතා කරලා. ඒ කියන්නේ කියන දේ තේරෙන්නේ නැත්තම් ඒක තේරුමක් නැහැ නේ. දැන් මම කියන්නේ මේ JVP හැමලම කියනවානේ මේ ඩිමොක්‍රසි කඩනවා රෝමියෝ කියලා බෙල්ල වැලදා ගන්න යනවානේ ඔය ඩලස්ලා හැම ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කියලා. ඒක ප්‍රජාතන්ත්‍ර ඩලස් හේන ප්‍රජාතන්ත්‍රවාදී නැතු උත්තර හිටියද චෝක් එකට නේ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ යුගයේම හිටියානේ. ඉතින් මේ මිනිස්සු අර මැරලා ඉපදිලා නේද? මැරලා ඉපදෙන්නේ නැහැ. අනිත් එක හැවිපුල ඔය විතර නෙමෙයි ලංකාවේ බලන්නකෝ ආර්ට් ෆීල්ඩ් එකේ. සුගත පාසුවිල්ලා ඒ සරච්චන්ද්‍රලායන් පස්සේ අද වෙනතුරු ආර්ටිස්ලා නැහැ. මම කියන්නේ ෆිල්ම් වල එක්කෙනෙක් ඉන්නවා යන්තම් දෙකෙනෙක් දෙන්නෙක් විතර. ඒව හැදෙන්නේ නැහැ. මම කියන්නේ මේක ඇත්තටම සංස්කෘතික කාන්තාරයක් ලංකාව කියන්නේ දැන්. ඒතර එවැනි තත්ත්වයක් යටතේ තාරුණ්‍යයේ හෙට දවස කියන්නේ අඳුරුයි කියලා මම කියන්නේ. ඒ කියන්නේ එන තාරුණ්‍යයක් දන්නේ නැහැ. දැන් මම මේ ළඟදි දැක්ක අර මේ අමරසිංහ මේ කවුද අපේ උදේසිරි වික්‍රමරත්නගේ නාට්‍යයක රඟපාපු තරුණ නළුවේ. ඒ නළුවා ගිහිල්ලා මේ ජනතා විමුක්ති පෙරේ රැස්වීම කතා කරනවා. කතා කරලා ඒ නළුවා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විදියට රඟපානවා. මොකද ඒ ඩයලොග් එක අනුකරණය කරන ඩයලොග් එක, ඒකේ ඩයලොග් එක කියන මම නිවස බව ගෙදරට ගිනි තිබ්බා නෙවෙයි, ගිනි ගත්තා නෙවෙයි, මම ගිනි තිබ්බයි කියනවා. ඒතකොට ඒක හරි භයානක ප්‍රකාශයක්. ඔව්. يعني ඒ කියන්නේ මම කියන්නේ ඒක වාරණය කරන එක නෙවෙයි. ඔව්. නමුත් ඒකෙන් මොකද්ද සමාජයට දෙන්නේ? එයා කියනවා ඔහු කලාකාරයෙක් කියලා. මට හිනා ගියා. මොකද මේ අවුරුදු දෙක තුනක් රඟපාලා රඟපාපු කෙනා කලාකාරයෙක්. දැන් පිටරට සාමාන්‍යයෙන් දීප්ති එහෙම ආටිස්ට් කියලා කියන්නේ නැහැ. يعني මම වෘත්තීය නළුවෙක්. හරි එහෙනම් තමම වෘත්තීය චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයෙක්. දැන් සමහර අපේ මයිකල් ජැක්සන් කියන්නේ එයා කලාකරුට එන්ටර්ටේනර්. එයා කියන්නේ ආයම එන්ටර්ටේනර්. එහෙමයි කියන්නේ. යාට පුළුවන් කියන්නේ පිකාසෝ වගේ කලාකාරයෙක් කියලා. ඒකට ඒ ළමයා දන්නේ නැහැ ඇත්තටම කලාකාරයෙක් කියන්නේ කවුද කියලා. දැන් අපි කලාකාරයෙකුගේ සරච්චන්ද්‍ර සුගතපාල සිද්දල්ලා. හරි. ඒතකොට ඒ සිට් එකේ හිටපු පොඩි එකෙක් කියනවා මාත් කලාකාරයෙක් කියලා. ඒක මාර වැඩක් නෑ. හැබැයි ඒක වැරදකම මොකක්ද දන්නවද? එයාට ප්‍රොමෝෂන් එක දෙන්නේ කවුද කියන එක. අන්න ජනතා අන්න ඒකයි බය. ඔව්. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ පෙන්වන්නේ මෙන්න කලාකාරයෙක් කියලා. මම කියන්නේ ප්‍රමිතිය හදන ඒගොල්ලන්ට. ඒගොල්ලෝ මම කියන්නේ ජයතිලක කම්මැලි විතර නංග ගන්න. ඔව්. කමන්නේ. ඔව්. හැබැයි මේ වගේ පොඩි ළමයි දාලා කලාකාරයෝ කියපුවාම මොකද්ද වෙන්නේ? මොකද ඒ ළමයා දන්න දෙයක්වත් නෑ. මොකද අවුරුදු 75ක් කතාවක් කියනවා. මොකද 75 වුණේ මොකද්ද කියලා මම කියවලා තිනවා. එයා තියා ජනතා විමුක්ති පෙරමුණ කට්ටිය කියවලා තිනවා. පුළුවන් නම් මම කියන්නේ පුළුවන් නම් මේ අභියෝගය බාර ගන්න ජනතා විමුක්ති පෙරමුණේ ඕන කෙනෙක් එන්න සංවාදයකට පහුගිය අවුරුදු 75 තුල රට තුල මොකද්ද වුනේ කියලා. අපි පැහැදිලි කරන්න. හරි මේක අභියෝගයක් එන්න. එතකොට ඇත්තටම අපිද දන්නේ ඒගොල්ලොත් දන්නේ කියන එක අපිට තීරණය කරගන්න පුළුවන්. يعني අපිටද විෂන් එකක් තියෙන්නේ ඒගොල්ලොන්ට. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා අභියෝග කරන්න කන්ද්‍ර කුමාර් දෙක එක්කෙනාට අභියෝග කරන හරි එන්න අවුරුදු 75 මොකුත් වෙලා නැහැ. ජනාධිපතිතුමා එන්නේ කියලා මොකද ජනාධිපතිතුමා බොහොම කැමැත්තෙන් ඇවිල්ලා කතා කරා. පුළුවන් නම් අභියෝග කරන්න.